දරුවනි ටියුෂන් .tl කේ වෙබ් අඩවියට ඔයාලා සීලු දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. හය ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වාම සීලුම් විෂයන් වලට අදාළ වෙච්ච ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලන්ට ටියුෂන් .tl කේ වෙබ් අඩවිය හරහා ලබා ගන්නට පුළුවන්. ඒවට උත්තර ලියන්නත් පුළුවන්. මම අද ඔයගොල්ලන්ට අලුතින්ම තවත් ශිල්පියෙකු ගැන කියලා දෙන්න යන්නේ. බලමු එම ශිල්පියාට අදාළ වෙච්ච ප්‍රශ්න අහලා තියෙන්නේ කොයි විදිහටද කියලා. අමෘතවාදී මූර්ති ශිල්පියෙකු වූ හිස්තැනක් රජ පවුල වැතිර සිටින කාන්තාව වැනි මූර්ති රැසක් නිර්මාණය කර ඇත. ඒ කියන්නේ 2006 වර්ෂයේදී කෙටි ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ මූර්ති ශිල්පියා ගැන. ඒ මූර්ති ශිල්පියාගේ නිර්මාණය කරලා තියෙන මූර්තියක් ගැන තමයි මේ අහන්නේ. මෙතනදී අහන්නේ එයාගේ තියෙනවා ඔගේ නිර්මාණ ගොඩක් තියෙනවා. ඒ නිර්මාණ වලින් එකක් තමයි රජපෞල කියලා කියන්නේ. අනිත් එක මෙතන තියෙන්න ඕනේ වැතිරගත් කාන්තාව කියලා. නැත්තම් වැතිර සිටින කාන්තාව කියලා තමයි කියන්න ඕනේ. ඊළඟට කුඩා හිස සහ සරල වියුක්ත හැඩ භාවිතයෙන් මූර්ති නිර්මාණය කළ යුරෝපීය ශිල්පියා කවුරුන්ද? මෙතනදී අහන්නේ එම ශිල්පියා නිර්මාණය කරලා තියෙන මූර්තියේ දකින්න තියෙන විශේෂ ලක්ෂණයක් ගැන තමයි කියලා තියෙන්නේ. මේ කුඩා හිස සහ සරල වියුක්ත හැඩ. අපි ඉස්සෙල්ල බලමු මේ ශිල්පියා කවුද? එයා මොනවද නිර්මාණය කරපු මූර්ති කියලා. මේ ඉන්නේ හෙන්රි මුවා. හෙන්රි මොහු යුරෝපීය මූර්ති ශිල්පියෙක්. එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ කාසල් පෝඩ්ඩී තමයි ඔහු උපත ලබන්නේ. විශේෂයෙන් මේකේ විශේෂයක් තියෙන හේතුව තමයි මූර්ති නිර්මාණ කලාව විනාශම කරපු ශිල්පියෙක් විදියට තමයි අපිට ඔහුව හඳුන්වන්නට පුළුවන්. ග්‍රීක සහ රෝම මූර්තිවල දකින්න තිබ්බේ ස්වභාවිකත්වයෙන් යුක්ත මූර්ති. ඒ ග්‍රීක මූර්තිවල තනිකරම ශරීරය ගැන තමයි අධ්‍යයනයක් ග්‍රීක ශිල්පියා කරලා තිබ්බේ. ඒ වගේම තමයි පුබුදු යුගයේ ශිල්පීන් පුනර්ජීවන යුගයේ ශිල්පීන්ගෙන දකින්න තිබුණේ ඒ වගේම මූර්ති නිර්මාණ. ඒ හෙන්රි මුවා කියන ශිල්පියා අන්නේ ස්වභාවිකත්වයේ ඉවතලා ඒ ස්වභාවිකත්ව හැඩ සරල කරලා විශාල මූර්ති නිර්මාණය කරා. තව දෙයක් තියෙනවා. එකක් තමයි මූර්ති නිර්මාණය කිරීමේ මාධ්‍ය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ශිල්පියෙක් විදියට අපිට හෙන්රි මුව හඳුන්වන්නට පුළුවන්. හෙන්රි මුව භාවිතා කරන්නේ ලෝකඩ මාධ්‍යෙන් සහ දැව එහෙමත් භාවිතා කරලා තියෙනවා. ලෝකඩ මාධ්‍යෙන් මූර්ති නිර්මාණය කරන එක විතරක් පහසු වැඩක් නෙමෙයි. හේතුව තමයි ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය දැනගෙන ඉන්නත් ඕනේ. සාමාන්‍යයෙන් මූර්ති නිර්මාණය කරන්න වාත්තු කිරීමේ ක්‍රම වේදයටත් වෙනත් විදියකටත් එයා ලෝහ එකතු කරලා ලෝකඩ වලින් මූර්ති නිර්මාණය කරලා තියෙනවා. විශේෂත්වයේ තමයි සාමාන්‍යයෙන් කුඩා මූර්ති නෙමෙයි ඔහු නිර්මාණය කරන්නේ. මම පෙන්නන්නම් ඔයගලන්ට උදාහරණයක් විදිහට. මේ තියෙන්නේ ඔහුගේ නිර්මාණ. බැලුව ගමන් ඔයගලන්ට පේනවා කියලා මේවා අයිති වෙන්නේ උද්‍යාන මූර්ති විදිහට. හෙන්රි මුව මූර්ති නිර්මාණය කරන්නේ උද්‍යාන මූර්ති. උද්‍යාන මූර්තියක් කියලා කිව්වම සාමාන්‍යයෙන් කුඩා දෙයක් නෙමෙයිනේ. වින විශාල අවකාශයත් එක්ක තියෙන අවකාශයත් එක්ක එකතු කරලා තමයි ඔහු මූර්ති නිර්මාණය කරන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන දකින්න තියෙන ඉතාමත්ම සරල හැඩ. නමුත් මේ ඇතුලෙන් බැලුවාම පේනවා මානව රූපයක් වගේ හැඩයකුත් ඇතුලේ. ඒ අවකාශය කියන්නේ බාහිර අවකාශයත් එකතු කරගන්නවා තමන්ගේ මූර්තිවලට. ඒක ශිල්පියාගේ ආවේනික ශෛලියක්. එයා ගොඩාක් වෙලාවට මේ මූර්ති නිර්මාණය කරද්දී පරිසරයේ හැඩත් තමන්ගේ මූර්තිය තුළට එකතු කරගත්ත ශිල්පියෙක් තමයි හෙන්රි මුව කියලා කියන්නේ. අනිත් එක කුඩා දේ විශාල මූර්ති නිර්මාණය කරද්දී එයා කොටස් කොටස් එකතු කළා. කොටස් වශයෙන් එකට එකතු කරලත් මූර්ති නිර්මාණය කිරීම සිද්ධ කරා. මුල් කාලීනම කරපු නිර්මාණවල මේ වගේ සරල හැඩ දකින්න තිබුණේ නැහැ. ස්වභාවිකත්වයෙන් හැඩවලින් යුක්ත මූර්ති නිර්මාණය කළත් පසු කාලීනව ඔහු සියල්ල නිර්මාණය කරේ ස්වභාවික හැඩයෙන් ඉවත් වෙච්ච වියුක්ත හැඩතල භාවිතා කළේ. වගේම ස්වභාවික හැඩ සරල කරලා තමයි මූර්ති නිර්මාණය කරේ. දරුණි ඕගොල්ලන්ට තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේදී අහනවා මොහුගේ මූර්ති දෙකක්
පිළිබඳව අපි බලමු මොකක්ද මේ මූර්ති දෙක කියලා. ඉස්සෙල්ලාම අපි එක බලලෙමු කොනේද. මේ තියෙන්නේ මේ මූර්ති දෙක. මේකට කියනවා රජපෞල කියලා. උද්‍යාන මූර්තියක් මේ තියෙන්නේ උද්‍යාන මූර්තියක්. මේ තියෙන්නේ වැතිරගත් රුව රෙස්ලිනින් ෆිගර් කියලා කියනවා. වැතිරගත් කාන්තාව කියනවා නැත්නම් වැතිරගත් රුව කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේකෙදී අපි බලමු මේ හෙන්රි මුව ශිල්පියාගේ මූර්තිවල දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවද කියලා මේ මූර්ති හරහා. මං කිව්වා ස්වභාවික පරිමාණයේ, ඒ කියන්නේ මානව රූපවල තියෙන ස්වභාවික පරිමාණයන් සහ හැඩතල වලින් විනස්ව තමයි මූර්තිය නිර්මාණය කරන්නේ. ඔයාලා බලන්න මේ ඉන්නේ රජපෞලක් රජ රජතුමා සහ බිසව. මෙතන දකින්න තියෙන මේ පැත්තෙන් බැලුවාම පේන විදිය, ඊළඟට මේ ඉස්සරහින් බැලුවාම පේන විදිය. මේක උද්‍යාන මූර්තියක්. මේක නිර්මාණය කරලා තියෙන මේම මූර්තිය නිර්මාණය කරලා තියෙන ලෝකඩ මාධ්‍යයෙන්. අපි සාමාන්‍යයෙන් බැලුවාම පේන හැඩතල ටිකක් නෙමෙයි දකින්න තියෙන්නේ. ප්‍රධාන ස්වභාවිකත්ව හැඩතලේ සරල කරලා ව්‍යුක්ත කරලා තමයි හැඩතල නිර්මාණය කරලා තියෙන්නේ. මේ මොහුගේ මේ මූර්තිවල දකින්න තියෙන විශේෂම ලක්ෂණය තමයි විශාල හැඩ දකින්න තියෙනවා. ඇඟේ ශාරීරික විශාලව සහ හිස කුඩාවට නිර්මාණය කිරීම බැලුවාම පේනවා. ඇති මේ හිස තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. රජ කෙනෙක් සහ රජිනක් ඔටුන්නේම් පේනවා නේද? ඒතර මූණ අපි ස්වභාවිකත්වයෙන් දකින්න මූණක් නෙමෙයි නෙමෙයි දකින්න තියෙන්නේ නේද? දැන් මේ අතපය උනත් ස්වභාවිකත්වයට වඩා චුට්ටිකක් ව්‍යුක්ත කරලා නිර්මාණය කරලා දකින්න තියෙන්නේ. ඊළඟට මේ රූපවල දකින්න තියෙන අනිත් එක තමයි මොහුගේ මූර්තිවල දකින්න තියෙන දේ තවත් දෙයක් තමයි විශාල මූර්ති මංකුව කොටස් වශයෙන් ඉදිකරන එක. ඊළඟට ඉදිරියට නිරා ආපු කොටස් සහ ඇතුළට එබී ගිය කොටස් එකතු කරනවා තමන්ගේ මූර්තියට වලට. ඒකින් තමයි ඔහු අලංකාරයක් ගන්නෙ. මං කිව්වේ මේ තියෙන්නේ රජපෞල කියන මූර්තියේ දකින්න තියෙන ගති ලක්ෂණ. හැදිලිනේ කොයි විදිහටද දකින්න තියෙන්නේ කියලා. ඊළඟට මේ මංකුව ලෝකඩ වලින් නිර්මාණය කරපු එකක්. වැතිරගත් රූපේ ගැන බලමු අපි. වැතිරගත් රූපේ තමයි මේ දකින්න තියෙන්නේ. ප්‍රෙස්ලිනින් ෆිගර් කියලා කියනවා. මේකෙදිත් ඔයාලා බැලුවාම පේනවා නිකන් හැඩතල වලින් පේනවා මේ තියෙන්නේ හිස කොටස වගේ ගන්න පුළුවන්. මීලන් මේ තියෙන්නේ දෙපා විදිහට ගන්න පුළුවන් නේ. හිස මේ හිස කොටස. හිස ඊළඟට දෙපා වගේ අපිට පෙන්නුම් කරන්න පුළුවන්. වැතිරගෙන ඉන්න ස්වභාවයකින් යුක්තව තියෙනවා කියන එක පැහැදිලිව අපිට දකින්න තියෙනවා. නමුත් මේකේ පැහැදිලි මිනිස් රූපයක් දකින්න නැහැ. අන්න ඒක තමයි කිව්වේ ස්වභාවිකත්වෙන් ඔබට ගිහිල්ලා වියුක්ත, කියන්නේ ස්වභාවික හැඩතලේ සරල කරලා ඔහුටම ආවේනික වෙච්ච ශෛලියකින් යුක්තව ඔහු නිර්මාණය කරගන්නවා මේ රූප. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ මොහුගේ තියෙන ලක්ෂණ මොනවද? ඒ කියන්නේ මොහුගේ තියෙන නිර්මාණවල ලක්ෂණ ශරීරයේ විශාලවත් හිස කුඩාවටත් නිර්මාණය කිරීම ශරීර ප්‍රමාණයට වඩා විශාලව, ඒ කියන්නේ ස්වභාවික පරිමාණයෙන් දුරස් වීම, ඊළඟට ආපහු උද්‍යාන මූර්ති නම් විශාල මූර්ති නිර්මාණය කරා විශාල මූර්ති කොටස් වශයෙන් එකතු කරගන්න එක, ඊළඟට මාධ්‍ය විදියට මාධ්‍ය වෙනස් කරපු පුද්ගලයෙක් මාධ්‍ය විදුවනුවට ලෝකඩ මාධ්‍ය භාවිතා කරලා තියෙනවා. ලෝකඩ මාධ්‍ය භාවිතා කිරීමේ කියන අවුවැසි දේවල් වලට ඔරොත්තු දෙන විදියට භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව මූර්ති නිර්මාණයේදී එබ්බවීම, ඒ කියන්නේ ඉදිරියට එළියට නිරායීම සහ ඇතුළට එබ්බවීම වගේ ශෛලියේ කොටස් යොදාගෙන තමයි මූර්ති නිර්මාණය කරන්නේ. ඊට අමතරව බාහිර අවකාශයත් තමන්ගේ මූර්තියට ගැබ්වෙන ආකාරයෙන් තමයි සිතුවම් මූර්ති නිර්මාණය කරන්නේ. දැන් ඔයගොල්ලන්ට හෙන්රි මුව ශිල්පියාගේ මූර්ති ගැන මනා වැටහීමක් ඇති කියලා මං හිතනවා. අපි බලමු එහෙනම් පළවෙනි අපි මුලින්ම කතා කරපු ප්‍රශ්නෙට ගිහිල්ලා. දැන් ඔයාලට කියන්න පුළුවන් අමෘතවාදී මූර්ති ශිල්පියෙක් කියලා කියන්නේ තන්නේ වගේම තමයි. ඒ කියන්නේ අමෘතවාදී කියන වචනේ තේරුමත් ස්වභාවිකත්වයෙන් ඔබට ගිහින් නිර්මාණය කරනවා කියන එක. එහෙමනම් මූර්ති ශිල්පියෙකු රජපෞල, දැන් රජපෞල ගැන කිව්වා, ඕගොල්ලන්ට අහලා තියෙන අනිත් රූපේ තමයි වැතිරගත් කාන්තාව, එහෙම නැත්නම් වැතිරගත් රුව කියලා කියන්නේ.
රුව මුත්‍යස නිර්මාණ නැහැ ශිල්පියෙකු වූ වැතිරගත් රුව නෙමෙයි මෙතනට එන්න ඕනේ එහෙනම් මොකද ශිල්පියාගේ නම හරි අපි රජපෞලේ වැතිරගත් කාන්තාව කියන දෙකම දීලානේ තියෙන්නේ එහෙම නේද එහෙමනම් අපි ලියන්න ඕනේ හෙන්රි මුව කියලා හොඳට මතක තියාගන්න පුතේ දැන් මට පැටලුනා වගේම ඕගොල්ලන්ටත් පැටලෙන්න පුළුවන් නේද හෙන්රි මුව අමෘතවාදී මූර්ති ශිල්පියෙක වූ හෙන්රි මුව රජපෞල වැතිරගත්න කාන්තාවැනි මූර්ති රැසක් නිර්මාණය කර ඇත ඊළඟට කුඩා හිස සහ සරල වියුක්ත හැඩ මං කිව්වා ඒකේ තියෙන විශේෂ ලක්ෂණ මෙතනත් අහලා තින්නේ මගේ දරුවනේ ඕගොල්ලන්ට ශිල්පියාගේ නමම තමයි එහෙනම් ශිල්පියා කවුරුන්ද කියලා අහලා දෙනවා එහෙනම් මෙතනටත් තින්න ඕනේ අනිවාර්යයෙන්ම හෙන්රි මුව කියන උත්තරේ ඊට අමතරව මම ඕගොල්ලන්ට කියලා දුන්නනේ මූර්තිවල දකින්න තියෙන ගති ලක්ෂණ. ඒ ගති ලක්ෂණ සියල්ලම මෙන්න මේ ආකාරයෙන් කෙටි ප්‍රශ්න විදියට හෝ කලා ලක්ෂණ ලක්ෂණ ලියන විදියට හරි සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබෙන් අහන්නට පුළුවන්. ඒ නිසා මම හිතනවා ඕගොල්ලන්ට මේ පාඩම ගොඩක් වැටහෙන්නට ඇති මේ විදියට තව අදාළ ප්‍රශ්න ඔයගොල්ලන්ට tuition.lk කේ වෙබ් අඩවියෙන් ගන්නට පුළුවන්. ඒවට පිළිතුරු සපයන්න. එතකොට අනිවාර්යෙන් ඔබට ඒකක් ලබා ගන්නට පුළුවන් වේවි. ආයුබෝවන්.